රයිට් මම නැවත කතා කරන්න මේ ටික දැන් අපේ ඊළඟට තියෙන්නේ ශාක පාත්‍ර ගැන අපි ඉගෙන ගන්න ඉන්නේ වෙන ශාක පාත්‍ර ගැන අපි මාතෘකාවක් දීව ශාක පාත්‍ර නිරීක්ෂණය කරමු දැන් ශාක පාත්‍ර නිරීක්ෂණය පාත්‍ර වල හැඩය ඉතින් මේ කොටු මතලක් ඔයාලා දැන් අඳගත්තා පාත්‍රිකා සහිත ශාක පාත්‍රයක් බලාගෙන අඳින්න ටිකට් ශාක පාත්‍රයක් බලාගෙන අඳිනවා බෙදුරු ශාක පාත්‍රයක් බලාගෙන අඳිනවා රවුම් හැඩේ ශාක පාත්‍රයක් ඒවත්ෙන් සොයාගෙන ඒක දිහා බලාගෙන අඳිනවර ඒවයි තිබෙන හැඩය හරියටම අඳින්න දාර කොහොමද කියලා තියෙන්නේ මේ ඊට පස්සේ මැද නාරටි සහ අනිකුත් නාරටි බෙදුරු විදිය निरीक्षणे करना आगे भाई अभी ये पिंटू बेटी का बालू नहीं अब तो कब आज लीने ओ मैंने ये पिंटू बेटी का මේ තියෙන පුතේ අර විවිධාකාර ශාක පාත්‍ර බලන්නකො මේ සමහර ඒවා මේ කටු කටු තියෙන ශාක පාත්‍ර තියෙන කටු සහිත ශාක පාත්‍ර ඒවත් තියෙන මේ දැන් ගොයම් වගේ එකක් නම් මේ වගේ මේ බෙදුරු ශාක පාත්‍රය මේ මිදි මිදි වලක් තියෙන බෙදුරු ශාක පාත්‍රය මේවා දිගටි ශාක පාත්‍ර කොමාරිකා වගේ ඒවා ඒවා කටු තියෙන මේ සුවිශේෂී ශාක පාත්‍ර වර්ගයේ නේද උඩින් මේ විදිහට අපිට පැස්ටල් කූරක් මෙහෙ උලන්න පුළුවන් නේ අනිත් පැත්ත ආරවල අර විජ පැත්ත ආරවල මෙහෙම හඳින්න. එතකොට මේ කොළය මේ විදිහට ගන්න පුළුවන් අපිට. ඒක නිර්මාණය අපි කරමු. හොඳයි ඒක. නේද? පිටවරිනුත් පුළුවන්. ඔව් ඔව්. මේ දැන් මම කියන එක කරන විදිය निर्माण ශාකපත්‍ර ආශිත නිර්මාණ කරන යටි ලියනවා තරවත්ත හැම එකට ඉඳ තියා ගන්න ශාකපත්‍ර වලින් නිර්මාණ කරන ශාකපත්‍ර ආශිත නිර්මාණ කරන යක शाकपात्र आश्रित निर्माण शाकपात्र आश्रित निर्माण පිටුවක්වත් ඉඩ ආවෙ නැත්නම් අලවන්නත් පුළුවන් වෙනම කරලා එතන එතන අලවන්න
හරිද? හරි අපේ පින්තූර ටික නැවත බලමු. ඔව් මේ විදිහේ නිර්මාණයක් වාර්ත කරන්න තියෙන්නේ. හොඳයි. ඊළඟට ඔන්න අපගෙන ඉන්නේ ඊළඟට අපි කරන්න තියෙන වැඩි. හරි දැන් අහගෙන ඉන්න. ශාක කොටස් වල විවිධත්වය අපි දැන් නිරීක්ෂණය කරන ගවේෂණය කරා. ශාක කොටස් වල විවිධත්වය. ඒ කියන්නේ එහෙම නිරීක්ෂණය කරාට පස්සේ මේ ශාක වල කොටස් නිරීක්ෂණය කරාට පස්සේ පුතේ අපිට පුළුවන්ගේ ශාක වල බෝ වෙන විදිය සොයා ගන්න. බෝ වෙන විදිය අපිට සොයා ගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක් කරපුවා. මේ මොකක්ද එකකින් කරන්නේ ඊපස් පොර වර පොට්ට කුඩු මොනර කුඩු විය කුත්තිරි වන්න ඇපල රබර් මාදටිය මුරුංගා පුවා වගේ ගෙඩි වර්ග 60 වර්ග අපි හොයා ගන්න හොයාගෙන අපි ඒවේ වෙන වෙනම බලනවා ඒවේ වර්ණය මොන වගේද කියලා පාට කොහොමද කියලා බලන්න හොඳද වර්ණය දැන් අපි මේ ඊට පස්සේ බලනවා මේ කරලක්ද ගෙඩියක්ද බීජයක්ද කියලා බලන්න. ඊපස්සේ මතු පිට ස්වභාවය බලන්න. මතු පිට කොහොමද හැටි. මේ ඊටම් පියාපත් වගේ තියනවද? හරි සැහැල්ලුද? ගොරෝසුද? මේ ඒ වගේ බලනවා. සීනිතුද? මේ මතු පිට වතුරේ පාවෙලා යන්න පුළුවන් විදිහට හැදිලා තියෙන අන්නේ බලන්න. ඒ වගේම ඇතුලේ බලනවා ඒක කපනවා අපි පීයේ පරිසරයෙන් ගන්න ඕනේ. ඒ ගෙඩි කරල් ඔක්කොම හරිපැදින් වෙන් කර. වෙන් කරලා අපි නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරන අත්කාජවලු නිරීක්ෂණය කරන්න පුළුවන්. නේද? පළුවට පස්සේ බීජ ඇතුලේ තියෙනවනේ ඇට. ඒ ඇට පිහිටා තිබෙන විදිය බලනවා. ඊජවල ප්‍රමාණය බලනවා ඇටවල ප්‍රමාණය හැඩය බලනවා මොන වගේ හැඩයක්ද තියෙන්නේ වර්ණය බලනවා ඊජ සංඛ්‍යාව කොච්චර ඇතුලේ ඊජ කොච්චර තියෙනවද ඔන්න ඔය ටික බලන්න ඕන නේද ලොකු වැඩක් මේ අර මම කිව්ව ඒවයි හැම එකෙම එහෙම බලන්න ඕන හරි අපි කීපයක බලමු ආ දැන් අහගෙන ඉන්නකෝ මේ බලන්න බණ්ඩක් ආකාරලා දිසුනේ නැගිටිනවා කොට්ට කුළු මේ බණ්ඩක් ආකාරලා බලන්න බණ්ඩක් ආකාරලා පැලුවට පස්සේ මේ විදිය මේ ඇතුලේ මේ බීජ තියෙන විදිය බලන්න ඔය විදිය නේද ඔව් සාමාන්‍ය බීජ 8-10ක් විතර මේක තියෙනවා පරල බැලුවොත් එහෙම ආරනේ මෝරපු එකක් බැලුවොත් ඒ බීජ වල පැහැය මොන වගේද? හලු පාටයි. මේ දුඹුරු පාට වගේ තියෙනවා. මේ කොට්ට කුළුන් එකක් පළල බැලුවොත් ඒවා පලාගන්න ලේසි අපි. නේද? අර කුළුන් ඇට කුළුන් තියෙන ඇතුලේ. ඒ කුළුන් ඇතුලේ තමයි කළු පාට ඇටේ තියෙන්නේ. නේද? ඒවා ඉතින් සුළඟේ පාමෙලා ගිහින් වැටිලා එතන පැලවෙනවා. ඒක හරි විශේෂ නේද? හරිම අපූර්වයි මේවා. ඇතුළ මේ බැලුවට පස්සේ දැන් බණ්ඩක් කාහෙම නම් සත්තු විසින් තමයි ඒව ගෙනින් ගන්න. අපි දැන් මේවා වෙන වෙනම බැලුවොත් එහෙම ලයිටරවන් මේ දෙකේ විතර පිටු තියෙන්නේ. මම දැන් ඔව් කියන්නම් මේ වල දැන් බලන්න ඕන ටික මම කියන්නම්. අපි දැන් මේක බලමු. ඊ කරලක් බඩේ නිකු කරලක් බැලුවොත් එහෙම මොන වගේ ඊ කරල ඒවැයි තියෙන පුතේ එළියේ තියෙන්නේ අර ඇට නේද බීජේ තියෙන්නේ එළියේ දැන් බණ්ඩක් කවල නම් ඇතුලේ නේ ඇටේ තියෙන්නේ
ඇටපේලියක් තියෙන්නේ දඹලවලත් එහෙම ඇතුලේ තියෙන්නේ මෑකරලවත් තියෙන්නේ ඇතුලේ මේක පරණ බැලුව ඇතුලේ තියෙන්නේ හැබැයි මේ බඩිරිකු වගේ වෙයි එළිය තියෙන්නේ මේ එක විශේෂයි එතකොට ඒවැයි වර්ණය බලන්න ඕන දැන් බඩිරිකු නම් කහ පාට හද පහ පාට වී කරලුත් එහෙමයිනේ ඔය වර්ණයත් පුතේ මේ සත්තුගේ දැන් ඕව සත්තු විසින් ව්‍යාප්ත කරන බීජවල වර්ණය බලපානවා ඒක මොකද සතුන්ට ඒක පේනවා එතකොට වර්ණයක් තියෙන සතුන් පේනවා ඊට පස්සේ එයා ඇවිල්ලා එයාට ආන මේ ඉවයි මේ ඒක දැත්තක් වල දැන් ගිහින් ගන්න මේ ලේසියෙන් ව්‍යාප්ත වෙනවා දැන් අඹගෙඩියක් බලන්න අඹගෙඩියකට සතු තිම්මරට මේනවා නෙමෙයි කහපාට වෙනකොට අඹගෙඩිය කහපාට වෙනකොට එතකොට ඒක සතුන් ඉක්මනටම දකිනවා ඒ ශාකවලට ඕන මේ තමන්ගේ වර්ගය හෝ කරා ඒක නිසා තමයි එහෙම වෙන්නේ කූඩලු පෙනෙන වගේ ඒවා කූඩලු දෙම වල බැලුවොත් එහෙම අතු මෝරපු කූඩලු දෙලියකට අතු තිබුණොත් ඒක තැල්ල යනවානේ සද්දයක් නම් එන්නේ නැහැ හැබැයි තැලලක් තියෙනවා රබර් ඒත් එහෙමයි නේ හැබැයි ඒවේ ඇට තියෙන්නේ ඇතුළු නේද පැලෙනකොටම මොකද වෙන්නේ අර ඇට ටික විසිරිලා යනවා තැන්තැන්වල විසිරලා යන රබර් නම් ගොඩක් දුරට විසිරෙනවා. කූඩල් නම් එතර දුරට විසිරෙන්නේ නැහැ පෙරලත් එයි. එතකොට මේ තැන්වල ඇට පැලෙනවා. හොර මෙහෙම කැරක් 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 කැරිලා ගොඩක් දුරට යන්න පුළුවන්. නේද? ඒවයි පරල බැලුවොත් ඇතුලේ තමයි ඇටේ තියෙන්නේ. වරා පොට්ට කුළු මොනද කුඩු විය වගේ ගත්තොත් ඒවත් නෑ පා වෙලා යන්නේ. මේ තුප්තිරි ඒවා මේ අපේ බොහොම කුඩා ඒවා නේ ඒවා කතුන්ගේ ඇඟේ ඇලෙනවා මිනිසුන්ගේ ඇඟේ ඇලිලා තැන් තැන් වල මිහිතේව ව්‍යාප්ත වෙනවා ඉතින් අපි ඒව ගලවලා දාන්න කිම උත්තරයල්ලාක් නේද ඒ විපට දාන්න තනින් පස්සේ ඒක පැලෙන්නේ ඒව තමයි ඒක ව්‍යාප්ත වෙනවා මේ විශේෂ ක්‍රමයක් නේ ඒ ශාක තමන්ගේ වර්ගය හොව කරන්න එක එක ක්‍රම පාවිච්චි කරලා තියෙනවා නේද එහෙනම් හරිම අපූර්ව විදිහට මේ සෝබාදම් හරි රබර් පදටිය මුරුංගා අර මං කිව්වාගේ අර කූඩලු වගේ ඒවා ඊට වඩා විශාල විදිහට සද්දෙකුත් එක්ක තමයි පුරන්නේ මේ පුවක් පොල් වගේ ඒවා ඒවා වාලා මේ නිරීක්ෂණය කරොත් වටේ ඒවා ඇටේ ජලයේ පාවෙන්න පුළුවන් විදිහට තමයි හැදිලා තියෙන්නේ ඒත් ජලයට වැටුන ගම ජලයේ පාවෙලා යන පාවෙලා ගිහින් ඊට පස්සේ ඒක තැන් තැන් වල පැලවෙන ඔය පොඩටිම මේ පාවෙලා ගිහින් ගොඩක් දුර පාවෙන්නේ නැහැ. දැන් අපි උනා ටිකක් පාවෙලා ගිහින් ඊට පස්සේ අයිනකට හේතුව එතන පැලෙන්නේ. ඒක ඔය පුවක් වගේම ගොඩක් වෙලාවට දොළවල් ලයිද මේක තියෙන්නේ. හේතුව මොකක්ද? ජලයේ පාවෙලා ගිහින් තමයි ඒවා පැලවෙන්නේ. මේ හොඳයි. ඉතින් ඔය ටික තමයි අපි බලන්න ඕනේ. ටික මාත්‍රාවක් ලියන්න. ශාකවල බෝවීම සිදුවන ආකාරය සොයා බල ශාකවල මේකට අර ඉඳ තියන නිර්මාණයට මොදේ ශාකවල බෝවී ශාකවල බෝවීම සිදුවන ආකාරය නිරීක්ෂණය කර බෝවෙන්නේ කොහොමද කියලා නිරීක්ෂණය
සමහරු දැන් නිදිමතයි වගේනේ. ඈනු යනවා ඔළුව කහනවා. මෙතන මේ මාතෘකාව යටින් ඔයාලා පිටු භාගයක් විතර ඉඳ තියා ගන්න. මේකට මම කොළයක් හදලා එවනවා. ඒ කොළේ අලවන්න. හොඳද? ඒකට යා ලොකු අපුවක් පුතේ. පොඩි එකක් මේ වල දැන් අතගන්න දෙන්න මට අමාරුයි. මොකද ටිකක් ගොඩක් ලියන්න තියෙනවා. ඒ නිසා වල් ලියන්න අමාරුයි. මට බෝඩ් එකේ දාන්න අමාරුයි. ඒක නිසා ඒක අරවන්න මම දෙන්නම්. ඒතර ඉඳ තියාගන්න යටින් අරවන්න. පිටු භාගයක් විතර යාර ගොඩක් යන්නේ. භාගයක් විතර යා. රයිට්. ඊට පස්සේ ප්‍රශ්න ටිකක් තියෙනවා. පිටු භාගයේ ගියාට පස්සේ මෙන්න ප්‍රශ්න. පළවෙනි ප්‍රශ්නේ. ජලයේ පාමිලි ව්‍යාප්ත වන බීජ වර්ග මොනවාද? පළවෙනි. ජලයේ සැලිය ගන්නද? ඔව්. යාලන තියෙන. ජලයේ පාමිලි කොට ව්‍යාප්ත වන බීජ වර්ග මොනවාද? කියන්නත් බෑ මෙතන. හොඳේ. සමහරකට කේදි වෙන්නත් පුළුවන්. මෙහෙම ලියන්න. ජලයේ පාවිච්චි ක්‍රියාවට වෙන ආර සාරිය අපිට තියනවනද? ඔව් මේකට පිටු භාගයක් තියන්න. ඊට පස්සේ මේ ප්‍රශ්න. ජලයේ පාවිච්චි ක්‍රියාවට ශාක වර්ග කියලා අපි දෙනවා. ශාක වර්ග ලියන්න පුළුවන් මොල් වා ආදුරු देवरी प्राप्त देवरी प्राप्त है සුළඟේ පාවීකොස් ව්‍යාප්ත වන ශාක වර්ග මොනවාද? සුළඟේ පාවීකොස් ව්‍යාප්ත වන ශාක වර්ග මොනවාද? සුළඟේ පාවීකොස් ව්‍යාප්ත වන ශාක වර්ග මොනවාද? ඔව් අද ලගේ පාවී කොස් ව්‍යාප්ත වන
ශාකවර්ධ මොනවාද? පාවිලා යන. ඒවැය. හොර. හරි කරල් හරි නේද? එඩි හරි ඒක පාවෙන. හොර පුළුවන්, කුණු පුළුවන් නේද? මොනර කුඩුම්බිය වරා ඒ වගේ උදා. අර දැන් ලියන්න ඕනේ කිදේ කිය. ඊළඟ ප්‍රශ්නය කරල් පිටිරි කරල් වෝ ගෙඩි පිටිරි ව්‍යාප්තවන ශාක වර්ග මොනවාද කරල් වෝ ගෙඩි පිටිරි ව්‍යාප්තවන ශාක වර්ග මොනවාද शाखवार्थ मनोवाद රබර් ගන්න පුළුවන් නේද මදටිය මුරුංගා පුළුවන් මුරුංගා මදටිය මදටිය කියන්නේ මාර ඊට පස්සේ කුඩලු ඒවත් ගන්න පෙනෙල ඊළඟට ලියාගන්න හතරවෙනි ප්‍රශ්නේ සතුන් මගින් ව්‍යාප්තවන ශාක වර්ග මොනවාද සතුන් මගින් ව්‍යාප්තවන ශාක වර්ග මොනවාද සතුන් මගින් ව්‍යාප්ත ලැඹුටන් ඒ ප්‍රශ්නේ ලියාගන්න කජු කජු වරකානේ ඒ ප්‍රශ්න ඉවරයි නේද? ඊපස්සේ මෙන්න මේ ටික ඔයාලා බලන්න. ඔව් මෙන්න මේ පින්තූරෙන් පෙන්වන්නේ මේ පින්තූරේ දිහා හොඳට බලාගෙන අහගෙන ඉන්න මේ වියලි කලාපවල ඒක ලියන්න දෙයක් නෑ අහගෙන විතරයි තියෙන්නේ. වියලි කලාපවල පුතේ ශාක වර්ග ඒ කලාපයට කලාපේ විදිහට තමයි හැදිලා තියෙන්නේ ශාක වර්ග. ඒ කියන්නේ මේ දැන් වියලි කලාපේ තිබෙන ශාක වර්ග ඒ ප්‍රදේශයට ආවේනික විදිහට තමයි මේ ඒ පරිසරයට හොඳින් ගැලපෙන විදිහට තමයි තිබෙත් නේද? ත්‍රාණි ප්‍රදේශවල ඒවත් එක බලනකොට වියලි කලාපෝලේ මේ තිබෙන ඔව් දැන් බලමු අපි පිටුරේ නේද? අනිත් ප්‍රදේශවල ඒවත් එක බලනකොට මේව වෙනස් මේ ශාක වර්ග. ඒ කියන්නේ වියලි කලාපේ දැඩි උෂ්ණත්වයක් තියෙනවනේ. නේද? ලොකු උෂ්ණත්වයක් තියෙනවා. ඒක නිසා මේ ඒවට ඔරොත්තු දෙන විදිහට මේ කොළ හැදිලා තියෙනවා. මේ කොළ ගොඩක් වෙලාවට උල් හැඩයක් තියෙනවා. සමහර ඒවාට කටු තියෙනවා සමහර ශාක. නේද? මොකද ඒ දැඩි උෂ්ණයට ඔරොත්තු දෙන විදිහ තමයි හැදෙලා තියෙන්නේ. ඔය දැන් මොනවද? ඔව් දැන් මේ බලන්න මේ ගස් වර්ග දෙක නේ. මේ තල් ගසක් තියෙන ඊට පස්සේ මේ කටු තියෙනවනේ කොහොමද ඒවා? නේද? කටු සහිත ශාක.
ගොඩාක් තියෙන වියලි කලාපේ මොකද ඒ ප්‍රදේශයට ඔරොත්තු දෙන එක. ඒ වගේම ජලය අඩුයිනේ. මේ ප්‍රදේශවල ජලය අඩු නිසා මේ කුඩා ජල ප්‍රමාණයදී තාම පොඩි ජල ප්‍රමාණයක් තමයි මේ ශාක වලට අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඒ නිසා මේ ශාක අමුතු හැඩයක් ගන්න. නේ? මේ බලන්න මේ කඳුකර ප්‍රදේශවල තියෙන ශාක වර්ග බලන්න. මේ බලන්න මේ පින්තූරේ කඳුකර ප්‍රදේශවල නිතරම සුළඟ තියෙනවා. ඒ වගේම සීතල වගේ තියෙනවා නේ. සුළඟට ඔරොත්තු දෙන විදිහ තමයි මේ ගස් නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ ගස් ගොඩාක් උස නැහැ මේ කඳුකර ප්‍රදේශවල. ගොඩාක් උස නැහැ. පොඩි ගස් පඳුරු වගේ ගස් තියෙන්නේ. මේ ගස් වල කොළ ටිකක් අඩුයි. ඒ මොකද සුළඟට ඔරොත්තු දෙන්න. කොළ වැඩි වුණොත් එහෙනම් මොකද වෙන්නේ මේ සුළඟට කඩාගෙන යන්න පුළුවන් නේද? කඩන් වැටෙනවා. ඒක නිසා කොළ අඩුයි මේ ගස් වල අතු මෙහෙම ඇඹරිලා වගේ තියෙන සුළඟට ඔරොත්තු දෙන විදිහට ගොඩක් සවිශක්තිය වැඩි. තේරුණාද? ඒ කඳුකර ප්‍රදේශවල එහෙමයි. හැබැයි ජලයේ තියෙන වැඩිපුර තියෙන ප්‍රදේශවල ජලයට ඔරොත්තු දෙන ශාක හැදේ. නේද? දැන් අපේ ප්‍රදේශයට වැස්ස වැඩි ඉනේ. ඒක නිසා ඒ ගස් උසයි. ගොඩක් උසයි. තද කොළ පාටයි නේ. මේ විදිහට ඒක ඔයාලා දන්න නිසා මම ඒක පින්තූරයක් දැම්මේ නේ. දැන් මේ ජලජ ප්‍රදේශවල ජලය අධික ප්‍රදේශවල මේ වගේ ශාක වර්ග වැටකෙයියා ජබර වගේ ශාක මෙතන ජබර වර්ග ඊට පස්සේ පාසි වර්ගනේ ජලය අධික ප්‍රදේශවල තව ඒ වගේ මුහුදාශ්‍රිතව තියෙන කඩොලාන ශාක පද්ධතිය කියන කඩොලාන වර්ග හැදේ ඒකත් මේ ඒ ප්‍රදේශවල තියෙන විශේෂත්වය කඩොලාන ශාක මේ තියෙන කඩොලාන ශාක පද්ධතියක පින්තූරයක් කිරල වගේ ශාක වලහන්ති කිරල නේද ඒල හැදෙන්නේ මේ කඩොලාන වර්ගයක් තමයි කිරල කියන්නේ තවත් ඒවා තියෙනවා බලන්න මේ පින්තූරේ ඒවත් ඒ ප්‍රදේශයට ආවේනිකයි ඒ වගේම මේ හැම වර්ගයක්ම සෝපාදහමට ගොඩක් වටින නේද දැන් මේ කඩොලාන හිම මේ මේ ප්‍රදේශවල ඉන්න මාළුන්ට මාළුන්ගේ මේ මාළුන්ට ගොඩක් වැදගත් එයාට ජීවත් වෙන්න පරිසරයක් නිර්මාණය වෙනවා. ඉතින් ওই විදිහට බැලුවහම ඒ ප්‍රදේශවල නේද ශාක වර්ගවල වෙනසක් තියෙන බව දැන් ඔයාලට තේරුණා. ඒකෙන් මම ක්‍රියාකාරකම හදන්නේ. ඔය පාඩමට මෙතනත් දෙන විදිහ. ඒ වගේම සින්දුවකුත් තියෙනවා. ඒ සින්දුවත් දාන්න දාලා අපි මේ පාඩමෙන්දී අවසන් කරමු. प्रदेश තියෙන ශාකවල වෙනස්කම් විවිධත්වය ගැන ඉගෙන ගන්න. ඒ වගේම මේ ශාකවලින් ලැබෙන ප්‍රයෝජනත් අපි ඉගෙන ගන්න ඕනේ. ඒකත් මම අපි ක්‍රියාකාරකම් ඇතුළත් කරා. මේ තොලවල් පාඩම සම්පූර්ණයි. පෙරටි කරතියයි. හොඳයි. එහෙනම් අපි අද පාඩම මෙතනින් අපර කරනවා. ඔයාලට සුබ රාත්‍රියක් වේවා. මේකෙට ඉස්කෝලේ නැහැ. ඔතන වට අනිත් තියෙන්නේ. I'm going to message you.